දහවෙනි ගාන ඇතුළත අපි හිටියේ ඒ දහවෙනි ගානේ තියෙන අඩුපාඩු ටිකක් තියෙනවා ඒ ටික ලියා ගන්න වෙන්නේ මේක A මේක B 1 2 3 4 5 6 7 8 9 8 9 10 ඔන්න ඔය ටික ලියා ගන්නකෝ දහවෙනි ගානේ ගිය සතියේත් අපි ඒකට ලිව්වා ඒව ගණන් ගන්න එපා මේක ලියන්න මෙතන ලියනකොටම එළිය අපි මේ කරන්ට් එක කියලා මෑවුණු මෙන්න මේ ටික ලියා ගන්න අඩුපාඩු ටික ඊට පස්සේ මම මේ ප්‍රශ්න ටික ලියන මේක ලියා ගන්න उन्ना वटी के तमा पर लिया नहीं अरे टेम बालान है ए केला दिए ए ए के अन्ने ए कुलके तेरे ना दे ए राउ में मनवा देती है ना मैं ए राउ में मनवा तेरे एक का देखा पाहा तूना हाथर मेरे राव में मत ये रटी का ये नंगे का संगल वराय ले रहा एक का देखा पाहा हाथर तूने मार वेला दिन बड़ा कमान ना पीली वेला डली आने के लायक कुछ नहीं तेरु ना दे ए के लगे अन्य ए राव में बनवा देती है एक का देखा पाहा हाथर तूने हर दे तूना हाथर के ने एंग बी के लाती बना बी राव में वाली आनो अवयवगणन अवयव गणन अहन एन लिंग अहन अवयव गण तेरना एन बी दिए एन बी बी वाला अवयव गण बी वाला अवयव गण तो बी राव में दिए ने बनवा दे तूना हाथर हाय हाथ अटक गए ने ना अवयव एकाई देखाई तूना हाथर है पाय एक एक अवयव पाय एन लिंग है ना केवे ने मतलब दिया गया ना अवयव गण तेरना दे इन्नो लावे अवगन इधर बात से ए मेले भी मेले के लगे अन्य मुकाद मम क्यों अन्य मेले यार उन्हें दिए ने माले वगे मेले मेले के अन्य सियलु मेवा मेले के अन्य सियलु मेवा ऐना ए मेले भी ए के बी के सियलु मेवा मेरा उन देखे दिए ना सियलु मेवा एक देख पाहा तुन हाथर हाय हाथ आठ ओन मेरे राउंड देखे दिए ना आपका मिली हुआ है क्या देख का पाहा तुना हाथर हाय हाथ आठ मेले के लाके अन्य सीएलु में हुआ राउंड देखे मत ये ना सीएलु में हुआ उन्ना ली हुआ राउंड देखे मत ये ना सीएलु में हुआ ली अरे चेदने ए चेदना बी चेदने ए चेदना बी चेदने क्या පොදු ඒවා ඡේදනය කියන්නේ පොදු උඩට තියෙන්නේ ඡේදනය සංකේත මතක තියෙන්නේ ඡේදනය කියවෙන්නේ පොදු ඒවා දෙකටම පොදු කොයි කැලලද මට කියන්නේ මෙන්න මේ ටිකනේ මේ රවමඩත් ආයේද මේ රවමඩත් ආයේද මේ ටික එහෙනම් 3 4 ඔන්න ඡේදනය 3 4 හරි මේලේ ඩෑෂ් A मेले B के डैश, A मेले B के डैश, मैं संपूर्ण के डैश, कौन मत कराने? A मेले B के डैश, डैश क्या लगे अन्य? अनुपूरक है, एक यानि आयति नेत, आयति नेति,
තේරුණාද එහෙනම් ඒ මේ ලේබී කියන්නේ මේ රවුන් දෙක මේ රවුන් දෙකටම අයිති නැති මේ රවුන් දෙකටම අයිති නැති රවුන් දෙකටම අයිති නැති අතමා 9 10 රවුන් දෙකටම අයිති නැත්තේ 9 10 ඊළඟ ඒතේදන බීගේ ඩෑෂ් ඡේදනගේ ඩෑෂ් ඡේදනේ කියලා කියන්නේ ඡේදනේ කියන්නේ දෙකටම අයිති එක එයාට අයිති නැති කොටස ඩෑෂ් එකකින් එහෙනම් මේ දෙකටම ඡේදනේ කියන්නේ මේ කැලලනේ මේ කැලලට අයිති නැති ඒවා දෙක තියෙනවා 1 2 5 6 7 8 9 10 මේ කැලලට අයිති නැති ඒවා ඡේදනේට අයිති නැති ඒවා 5 6 7 8 9 10 ඒ කියන්නේ මේ මේ ටික ඇරෙන්න අනික ඔක්කොම ගන්නෝ තේරෙනවා ඡේදනේ ඩෑෂ් කියලා කියන්නේ මේ ටික ඇරෙන්න මේ ඔක්කොම ගන්නෝ ඔන්න ඒ ටික ලිව්වා තේරුණාද හරි මේලේ කියන්නේ සියලු මේවා ඡේදනේ පොදුය ඒ මේලේ b ඩෑෂ් කියන්නේ මේලේ කියන්නේ සියලු මේවට අයිති නැති මේකේ තියෙන ඡේදනේ ඩෑෂ් හරි right උත්තර ටික ලියා ගන්න ඊළඟට අපි ලියමු මේ 11 11 හෙත් තියෙනවා පුරව ගන්න ඔයාලට මෙයා p මෙයා q අපි ඒකට දාමු අකුරු a b c d e f g h i ඔහොම ලියා ගන්න Q තියෙනවා N Q තියෙනවා N P ඡේදන Q තියෙනවා P මේලේ Q තියෙනවා P ඡේදන Q තියෙනවා දැන් ඔය ටික ලියන්න බලමු බලමු දැන් බලමු Q Q කියන්නේ Q රවුම. ඒ කුලකය. Q කුලකය. මේ බලන්න Q වල තියෙනවා මේ. තියෙනවා E F G C D අන්න ඒ වගේ. මේ මේ පහම තියෙනවා. Q කුලකයේ තියෙනවා. Q කියලා තනියෙන් ඇහුවොත් ඒ රවුම. මේ ටික විතරක් නෙවෙයි මේස්සයි තියෙන්නේ. ඒකත් ගන්න ඕනේ. ඒ ඔක්කොම ගන්න ඕනේ n q n කියන්නේ අවයව ගන්න. කීයද අවයව? 5යි. n q අවයව 5යි. හරි? අවයව 5යි. n p ඡේදන q. p ඡේදන q කියන්නේ p ඡේදන q කියන්නේ මේ මැද කොටස ඡේදන. n කියන්නේ අවයව ගණන. ඒවා ලියන්න කියලා නෙවෙයි තියෙන අවයව ගන්න. දෙකක්. n තියෙනවනේ. එතකොට ලියන්න අවයව ගන්න. ඒ ප්‍රදේශයේ තෝරන එක අවයව ගන්න. ඊට පස්සේ p මේලේ q. මේලේ කියන්නේ මොකද්ද? p මේලේ කියන්නේ සියලු මේ. එහෙනම් p ගේ q ගේ සියලු මේවා ලියනවා. a b c d E F D A ඔක්කොම A B C D E F G කියලා මේ රවුම් දෙකේම තියෙනවා මේලේ කියන්නේ ඒක දෙකේම තියෙනවා ඊට පස්සේ P ඡේදන Q ඡේදන Q හැබැයි ඡේදන Q විතරක් නෙවෙයි ඩෑෂ් එකක් තියෙනවා එහෙනම් ඡේදනය කියන්නේ පොදු ඒවා පොදුවේ වට අයිති නැති. ඒ කියන්නේ මෙන්න මේ කොටසට අයිති නැති ටික. එහෙනම් එනවා A B එනවා E F G H I කියන මෙන්න මේ ටිකම. මේ මේ ඔක්කොම. දැක්ක. ඕන්. දැන් අපි සංකේතයෙන් කියන එකේ සිංහල තේරුම අපි දැනගෙන ඉන්නේ. ඒ ඡේදන b කියන්නේ පොදු ටිකට අයිති නැති ඒවා. පොදු ටික කියන්නේ මේ එක නයිති නැත්නම් මේ වටේ තියෙන.
හරි බයි කියා ගන්නවා එහා පිටුවේ අපිට දීලා තියෙනවා කුලක මෙයා බී කියලා දාගන්න මෙයා ඒ කියලා දාගන්න ආ සර්වත්‍ර කුලකේ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 සර්වත්‍ර කුලකේ කියලා කියන්නේ මම කියවනේ සලකන ලොකුම කුලකේ ඒ කියන්නේ මේ වෙලාවේ සලකලා දෙන්නේ මෙන්න මේ ටික මේ ඉලක්කම් ටිකෙන් තමයි මේ කුලකේ හදන්නේ තේරුණාද ඔය ටික තමයි මේ ගාන සඳහා සලකන්නේ ඒකයි සර්වත්‍ර කුලකේ කියලා කියන්නේ ए ए दीला दीनो एक देख तुन हतर पा हाय बी दीला दीनो वा देख हतर हत आठ दम वेटी का मैं के पूरा कर दूँ तो हम तो पूरा करने एक देख तुन हतर पा हाय के ला मेटी का आइनर दानो मेटी का मैं आइनर दे मुझे बेरा दी मैं तो कर तेंदो मैं तो टे इन्हें देखे ही मत ये नहीं බලමු දෙකේම තියෙනවා දෙක තියෙනවා හතර තියෙනවා දෙකක් තියෙනවා හතරක් තියෙනවා එහෙනම් දෙක හතර මැදින් යාලා ඉතුරු ටික තමයි මේ අයින්ෙන් ලියන්නේ 1 2 ලියලා තියෙනවා 3 4 ලියලා තියෙනවා 5 6 ඕන 1 2 3 4 5 6 දෙකටම පොදු ටික මැදින් ලියා ගන්න ඉතුරු ඒවා අයින්නේ मेके हाथ आटे आह दम बालान देखो मेरा उम्म बालान देखो मेरा उम्म नेत देखा हाथर हाया आटे देखा हाथर हाथा आटे नेत दम तीन मेरा उम्म नेत मेकअप देखा तेरे माइंड एक तो देखना तूने हाथर पाह है मेरे पैसे में काटती देखा तो मैं तो तीन देखा टर माइंड थी का मैं तो लिया आ गया इतुरुए वालों में එක දෙක තුන හයට අනකල් ලිව්වා හත අටල් ලිව්වා මේ දෙක ලියලා නැහැ නේද ඒ දෙක රවුන්ඩ් එකකට පිටි ඒ එකකටවත් ඇයිද නැති ඒවා රවුන්ඩ් එකකට පිටි ඔන්න දැන් අපි මේ සලකුවා ආය 11 12 13 කියලා ඇව්වා ගන්න යන්නේ මේ සර්වත්‍ර කුලකේට දීලා තියෙන ටික විතරයි ගන්න සර්වත්‍ර කුලකේට දීලා තියෙන ටික විතරයි ගන්න පැහැදිලිද right ඊට පස්සේ දැන් අපි ඔන්න පුරවගත්තු විදිය දෙකටම ආයිති ටික පුරවගෙන මැදින් දාලා ඉතුරු ඒවා මෙහෙම පුරවගන්න ඊට අවසර තියෙන උත්තර ප්‍රශ්න වලට අපි උත්තර සපයන දැන් පුරවගන්න ඒ ඡේදන b ඒ ඡේදන b ගේ ඩෑෂ් ඒ මේලේ b ගේ ඩෑෂ් අර එයා පැත්තෙන් දෙන්නේ මම යකුන් ලිව්වා मैं आठ उत्तर सफ़ेद अरे एक बालू में ए ए क्या लगी है ना मुकादे ए राउ म ए कुल के मेरे निगाह लग पुलवा ए राउ म में ये ना एका देका तूना हाथरा पाहा हाय और ना ए ए चेद ना भी छेदने क्या ने पौधू देखे मत ये ना पौधू मैंने ना पौधू एक देखा हाथर ए छेदना बी की डैश डैश क्या लग गया ना यार ट्राई थी नेती एक ये ना ए छेदना बी क्या ने मैं यार टा पीटी नहीं थी एक का तूना पाहाया एक का तूना पाहाया हाथा हाथा नामे दहाय මේ ආට පිටින් තියෙනවා මේ අන්න මේ ආට පිටින් තියෙනවා ඡේදනයේට පිටි හරි ඒ මේලේ බි මේලේ කියන්නේ සියලු මේ රවුන්ඩ් දෙකේ තියෙනවා මෙහෙ තියෙනවා ගන්න නෑ මේලේ කියන්නේ රවුන්ඩ් දෙකේ මේලේ මෙයයි මෙයයි එහෙනම් එනවා 1 2 3 4 5 6 7 8 देखे मतिया ने एक का देखा तू ना हाथर पाह है हाथ आठ वो राउंड देखे एमएलए बी के डैश एमएलए बी के अने सियोल में वाट आई थी नेती एक डैश के ना मेरा राउंड देखा ना मैं आई थी नेती ना मैं दहाई
නමේ දහයි හරි නමේ දහයි ඔන්න ලියගන්න ඒවා 12 තියෙන උපකුලකයක් කියන්නේ කුමක්ද උපකුලකයක් කියන්නේ පුතේ මෙන්න මෙහෙම කුලකයකින් මෙහෙම කුලකයක් තියෙනවා කිය මොකක් එක එකේ ඉඳන් 9 දක්වා තියෙනවා කුලකයක් අන්න ඒකෙන් කොටසක් අරගෙන හදනවනේ ආ ඒ කුලකයට කියනවා අපි උපකුලකය කියලා අර කුලකයකින් කොටසක් අරගෙන තව කුඩා ඒකකයක් හදනවා අන්න ඒකට කියන උපකුලකය කියලා තේරෙනවද කුලකයකින් කොටසක් අරගෙන හදනවා ඒකට අපි කියනවා අවයව කීපයක් අරගෙන හදනවා ඒකට අපි කියනවා උපකුලකය එතකොට කුලකයකින් එක අවයවයක් ගන්නත් පුළුවන් අවයව කීපයක් ගන්නත් පුළුවන් මේ අවයව සියල්ලම ගන්නත් පුළුවන් තේරෙනවද එක අවයවයක් ගන්නත් පුළුවන් අවයව කීපයක් ගන්නත් පුළුවන් සියල්ලම ගන්නත් පුළුවන් පැහැදිලිද එහෙනම් උපකුලකයක් කියලා කියන්නේ යම් කුලකයකින් අවයව එකක් හෝ කීපයක් හෝ සියල්ලම අරගෙන හදන කුලකයට අපි කියනවා උපකුලකයක් කියලා පැහැදිලිද රයිට් ලියා ගන්න එතනින් උපකුලකයක් කියන තැන ලියා ගන්න යම් කිසි කුලකයකින් අවයව එකක් හෝ අවයව එකක් හෝ යම් කිසි කුලකයකින් අවයව එකක් හෝ කීපයක් හෝ අවයව එකක් හෝ කීපයක් හෝ සියල්ලම අවයව එකක් හෝ කීපයක් හෝ සියල්ලම සියල්ලම අවයව එකක් හෝ කීපයක් හෝ සියල්ලම ගෙන සාධන කුලකය ගෙන සාධන කුලකය උපකුලකයක් වේ සාධන කුලකය උපකුලකයක් වේ अरे बल इलाके उपकुलक उपकुलक लिया बी विरा गी विरा गुड़वा कुलक तुना उपकुलक मेके බලයින් එකක්වත් ගන්න නැතුවත් හදන්න පුළුවන් අභිශුන්‍ය කුලක තේන එකක්වත් ගන්න නැතුවත් හදන්න පුළුවන් අහගෙන ඉන්න මේ පළවෙනි එකනේ එතකොට අවයව එකක් හරි දෙකක් හරි තුනක් හරි කීයක් හරි මේකෙන්
මේකෙන් කොටස් අරගෙන අපි කුලක් හදන. ඒ කියන්නේ අර A B C කියලා දෙන කුලකෙන් අපි එකක් අරගෙන හදන ඒ කුලක B. එක සංගලව නාම ඇතුලේ ලියන. ඕන එක කුලක. තව එකක් C. C විතරක් අරගන්න. ආන් එහෙම. තව යම් මං කියලා දෙන්න. බලයි මේ මේ ලියන්න හදිස්සෙන්ද බා මේ බා 1 2 3 4 මේකෙන් ලියන්න පුළුවන් කුලක මට කියන්න 1 හරි 2 හරි 3 හරි 4 හරි මේව කුලක කුලක 1යි 2යි 3යි 4යි ලියවර අරකින් අරගෙන ලියන්න තව ගන්න පුළුවන් ක්‍රමයක් මට කියන්න බා කියන්න බා නේ කියන්න हतर हरी एक देक तुन तुन गाने अरगन हदन्न पुलुवन नेद अन्न एहेम हदन्न पुलुवन टिकक् तमा मे लियला थियेन्ने ए कियन्ने एक गाने गन्नत् पुलुवन देक गाने अरगन हदन्नत् पुलुवन तीरवन ओक्कोम गन्नत् पुलुवन एकक्वत् गन्नेतुव हदन्नत् पुलुवन एकट कियनवा अपि शून्य कुलक एहेनम मेकेन अपि हदुवा कुलक 1 2 3 4 5 6 7 8 मेवट कियन उपकुलक अरकेन कोटसक् अरगन हदन उपकुलक දැන් මේ වට ඕනනම් අපිට b මේක p කොහම ඉංග්‍රීසි අකුරු වලින් නම් කරගන්න පුළුවන් මම නම දෙන්නේ නැහැ දාන්න අවශ්‍ය නැහැ හරි right එහෙනම් ඊළඟ යට තියෙනවා ලියාගන්න උපකුලක සියල්ල ලියන්න කියලා තියෙනවා a b c වල මේ මේ ටික ලියන්න දැන් තේරුණාද දැන් තේරුණාද ඔව් සර් හරි අ A B අරගෙන කොටසක් අරගෙන හදන්න හරි එකක් ගන්නත් පුළුවන් කීපයක් ගන්නත් පුළුවන් ඔක්කොම ගන්නත් පුළුවන් ඊළඟට යන් එහෙනම් මට කියන්න උපකුලකේ A ද උපකුලකේ B ද උපකුලකේ මට කියන්න මේකේ උපකුලකේ A A'd B'd කියන්න බලන්න එක්කනේ B හරියටම හරි B මේ රවුමෙන් කොටසක් අරගෙන යනවා B තමයි උපකුලක එහෙනම් මේ මෙතන ලියනවා B උපකුලකයක් කාගේද A'ගේ ඔව් B උපකුලකයක් වෙනවා කාගෙන්ද? A'ගේ. A'ගෙන් අරගෙන තමයි හදලා තියෙන්නේ. ඒක අපි සංකේත වශයෙන් ලියනවා මේ මෙහෙම. B උපකුලකයක් A. උපකුලකේ සංකේතය තමයි C අකුර වගේ මෙන්න මෙහෙම දිගට. උපකුලකේ ඉස්සරහා ලියන්න. B උපකුලකයක් A'ගේ. ඒ උපකුලකය තමයි B. तेर उपकूल के तमा भी अरे देख मैं मत ही बस पी उपकूल के आ क्यों के है ना कावड़ यहाँ तो ले इंदौर राउंड मैंने मैं आता मैं उपकूल के मैं आप ही ओ यहाँ तो ले इन्हें क्या आता मैं पी में है क्यों ओ ऐ मैं एक क्या बने यार कोटु यहाँ तो ले लिया करने मैं बी උපකුලකයක් A. දැන් මේක B C A නෙවෙයි ඈ මේ උපකුලකයේ සංකේතය. උපකුලකයේ සංකේතයේ C අකුර වගේ මෙහෙම දිගට තියෙන. උපකුලකයේ සංකේතය. B උපකුලකයක් A ගේ. හරි? ඊට පස්සේ
අපි මේව පුරවමු. අර B වල තියෙන එක ඉස්සලා පුරවන්න ඕන. 2 4 6. ඊට පස්සේ 1 හරි 2 මෙයාල අරගෙන තියෙනවා. 3 4ල්ලා හරි 5 මෙතන 6 ලියලා දෙනවා. 7 8 9. ඔන්නෝම පුරව ගන්න. හරි? B වල උපකුලකේ තියෙනවා. ඒක ඇතුලේ ටික ඉස්සලා පුරව ගන්න. ඒක ඇතුලේ ටික ඉස්සලා පුරවගෙන ඊට පස්සේ මේ මේ වටේ තියෙනවා මේ ඉතුරු ඉඩ තියෙන ටිකේ පුරවන්න. එතකොට මේ A වල තියෙන ඔක්කොම දැක්කද? 1 2 3 4 5 6 7 8 9. B අරගන්න තියෙනවා 2 4 කියන ටික විතර. ඒක පුරවගන්න. උපකුලකේ සංකේතය මතකයිද? එහා පිටුවට එනවා අපි B උපකුලකයක් Aගේ බිට අඳුරු කිරීම. පළවෙනි එක A මේලේ B. මතක තියාගන්න ඕන විභාගෙට A මේලේ B. මේලේ කියන්නේ පුතේ සියලු මේ. ඒක උපකුලක වලටද මොන කුලක වලටද දාලා නැහැ. මේලේ කියන්නේ සියලු මේ. වෙනම මේ රව් ඔක්කොම සියලු මේ. ඔන්න අඳුරු කරන විදිහ. ඡේදනය කියන්නේ මැද ටික මැද ටිකට අයිති නැති. ඕන. ඊළඟ දේනවා A ඡේදන B ඩෑෂ්. මේක වෙනයි ඈ. ඩෑෂ් එක වැටලා තියෙන B ට. A වෙනම තියෙන. එහෙනම් A රවුම අයිති B රවුම අයිති නැහැ. එහෙනම් මේ රවුම ඇතුලේ ඉන්න ඕනේ बेराव में इंद बे ये ना पार्ट में इंद में इंद मेरी देखता ए राव में पार्ट में ना ना उस बी डैश बी राव में पार्ट में ने मैं देखा वेना से मैं के संपूर्ण ने कर डैश के बदले देने मैं आठ बी कर इतना ही डैश के बदले देने तो कुछ मैं का वेना तो ये का पार्ट में ने मैं भी दे भाई दम पार्ट करेगा एक पाठ करेगा ना पालो से इंटरेस्ट में दान ना हुआ अल्ला ये बात लिया अंदर मेथी ने वह पूरा वगैरह पालो से इंटरेस्ट में हाथों पे කලියාගෙන ඒක පුරවගෙන මේ මේ ටික ලියන්න. හරිද? බලන්න.
ඒක බලන්න p p කියන්නේ මෙයා p මේ 3 5 6 q dash q dash කියන්නේ q කියන්නේ මේ ලොකු රවුම මේ ලොකු රවුම නැති නැති ටික 9 10 11 9 10 11 මෙන්න මේ ලොකු රවුමට ආයිති නැති ටික q q කියන්නේ රවුමට ආයිති ටික මේ q dash නේ q q කියන්නේ මේ රවුමට ආයිති ටික 1 2 3 4 5 6 මේ මේකෙත් තව ගන්න ඕනේ ඇයි මේ q කියන එක නම මේකෙන් යාරගෙන තියෙන කොටස මෙයාලා දෙකටම ආයිති මේ රවුම ඇතුලේ තියෙනවා මොනවද 1 2 3 4 5 6 7 8 කියන ඔක්කොම හරි 1 2 3 4 5 6 7 8 මේ ඔක්කොම හරි अरे P छेदन Q छेदन एक यान ने देखा था मेकर डाटा ही थी मेकर डाटा देना मेटिंग ये ना तूना पाहा हाय मेले एक यान ने सीएल में ये ना मेरा राउंड देखे में हो में हो आये तारा कुला के में ना एक ता देखा तूना हाथर पाहा हाय हाथर के में दास नमे අට දහය හතර හය පහ මේකට අදාල් කුලක ටික ලියමු අපි ඒ ඒ මේලේ අපි ඒ ඡේදන අපි A चेदन B के dash अन्न मेक वेनस A dash ले अन्न बलान ठीका इलाव देन्न तुदे एनां अब मेक अल्लियू A A राव मको मेदे A राव तियनों एक हतर तुन दुलाहा नमे कमादाला लियान्नो ने कमादाला लियान्नो पिलीवेल वडान्ने मे මෙතන 1 2 3 4 5 තියෙනවා A මේලේ B A මේලේ B කියන්නේ A ගෙත් තියෙන B ගෙත් තියෙන A මේලේ B මේ දෙකේ එහෙනම් A ගෙත් තියෙනවා 1 4 3 9 12 8 10 හොඳ A මේලේ B කෝ මේ රවුම් දෙකම A ඡේදන B වරහන දැම්මත් එකයි නැතත් එකයි ඈ වරහන දාලා තිබ්බත් එහෙම නැතත් A ඡේදනේ මේදී ඡේදනය කියන්නේ පොදු 12 9 ඡේදනය කියන්නේ පොදු A ඡේදන B dash A තියෙන්න ඕනේලු B dash B'ට අයිති නැති වෙන්න ඕන එහෙනම් A කියලා කියන්නේ A රවුම හැබැයි B පැත්තට අයිති වෙන්න බෑ එහෙනම් මේ මේ ටික ඇතෑරෙන ඇතෑරලා මේ මේ ආ විතරයි ගන්නෙ एक तून हाथर देखा एराउ में गांडो ने लो एराउ में ओ ने लो नमूत में आ आते हैं एक अतर अरे इधर बस इतना ए डैश के लगे ना एराउ में टाइप ही नहीं है न मेराउ में टाइप ही नहीं है मनोज आठ दहाई मेवा टाइप ही नहीं है देखा एना हाथर पाहा हाय हाय आये इधर आठ दहाई अट दहाय मेरी हाथर पाहाय अट दहाय मैं ए राव मट आई थी नहीं थी डैश ओ
ඔව් මේකටද දෙවෙනි මේලේ මේලේ කිව්ව මෙයයි මෙයයි ඔව් 12 තියෙනවා මේලේ කියලා කියන්නේ මේලේ බීනේ ඒ රවමයි බී රවමයි 1 3 7 1 4 3 12 9 8 10 ඒ ඔක්කොම තියෙනවා රවුම් දෙකේම තියෙනවා हते दाहत अंदरु कर लती है ने वाली आने के लिए पालेवे नहीं आते हैं ने ए डैश ए राव मने वे पाठ कर लाते हैं राव मटे पीटिंग पाठ कर लाते हैं ना क्या ने डैश इन्होंने ना ए राव मटे पीटिंग ए डैश इधर बात से राउंड देखा में पाठ कर लाते हैं ना ए मेले बी राउंड देखा में पाठ करा ना ए मेले बी මේ ලියන්න මෙහෙම සංකේතේ a මේලෙ b ඊළඟේ රවුම් දෙකම නෙවෙයි එක රවුමයි පාට කරලා දෙන්නේ එහෙනම් r ඡේදනය p' ඔන්න ඔහොම ලියන්න මේ මෙතන අපි ලිව්වේ ඒ වගේ r පාට කරලා තියෙනවා නමුත් sorry r p පාට කරලා තියෙනවා p පාට කරලා තියෙනවා r' r පාට කරලා නැහැ P के क्या ला पार्ट वाला R राउंड में पार्ट कर ला ना इन्हें हम P चेदन R डैश के लाइन दो इलाइन के A चेदन B वाला डैश A क्या अन्ने A चेदन वाला डैश क्या अन्ने अरे मैदाटी का ऐरेंड लोग कुम पार्ट करो ना मैदाटी का क्या अन्ने चेदन है इन्हें ये टाइप ही नेती है वो क्या अन्ने डैश है इन्हें हम A चेदन B के प्रश्न तीन प्रश्न उत्तर सफेद उत्तर ඔව් ගණිතයේ සමත් කියන්නේ මෙතන විතරක් නෙවෙයි බුදේ මේ රවුමෙම ඉන්න අය ගණිතයේ සමත් ගණිතයේ සමත් රවුම මෙයාලානේ එහෙනම් ගණිතයේ සමත් ඉන්නවා 17ක් 12යි 5යි දෙකම ගන්න ඕනේ ඒ අපි කලින් ගණන් වලත් ඒ දෙකම ගත්තානේ ඒ කියලා ගත්තා මේ රවුමම උන්ට ගණිතයේ සමත් කියලා ගත්තා මෙයාලා මෙයාලා 17 සිංහල සමත් අය කීයද 20 20 මේ බලන්න මේ රවුම මොකද සිංහල සමත් අය 20යි හරි 20 දෙකම සමත් අය 12 12 මේ පැත්තටත් අයිති වෙලා මේ පැත්තටත් අයිති වෙන දෙකදම අයිති වෙලා තියෙන 12 දෙකම සමත් වෙලා තියෙන 12 දෙකම සමත් වෙන एक विषय समत्ता है कि ये दाहत नहीं ओ मैं आला गणिते वितरा ऐ सिंगल राव मटाई दी थे नहीं मैं आला सिंगल वितरा मैं आला गणिते सिंगल देखा मैं
එහෙනම් එක විෂයක් සමත් වෙලා තියෙන මෙතන 8 දෙනක් තරේ 5 තරයි 13ක් මෙයාලා ගණිතේ විතරයි සමත් වෙලා තියෙන්නේ මෙයාලා සිංහල විතරයි සමත් වෙලා තියෙන්නේ එහෙනම් එක විෂයෙන් ඉඳලා පාස් වෙලා තියෙන විෂය දෙකම සමත් වෙලා නැහැ එක විෂය සමත් වෙලා තියෙන්නේ යාළුවා මෙහෙ කවුරු හරි හිටියා නම් එයාලා මොකද වෙන්නේ එයාලා ගණිතේ සමතුත් නැහැ සිංහල සමත් වෙලාත් නැහැ දෙකම ෆේල් වෙන දෙකම අසමත්තයි තුන් දෙන්නේ හරි right 19 රදල් රූප සටහන් නෙවෙයි මෙතනදී 19 රදල් රූප සටහනක් ඕකේ පල්ලැහෙන් ඔයාලා ඇඳ ගන්න අර 20 වෙනි ප්‍රශ්නේ රුඩි මෙන්න මෙහෙම මෙතන අපි නම් රතු මාල් කියලා මෙතන දාන සුදු මාල් දැන් ඒක බලන්න වන්දනා නඩේක සිටි පිරිසෙන් 48 දෙනෙක් අතර රතු නෙළු එහෙනම් මෙතන 48 දාන්න බෑවද ඇයි මේ රවුමෙම 48ක් ඉන්නවනේ මේ රවුමෙම ඉන්නවනේ 48ක් ඔය රවුම 48 එතකොට මෙතන විතරක් දාන්න බෑ මේක දෙකට බෙදලා දාන්නත් බෑ එහෙනම් අපි දැනට ඒක හිතේ තියාගමු ද 27ක් ළඟ සුදු නෙළුම් මල් 27ක් ළඟ සුදුර. එහෙනම් මේ රවුමේ ඉන්නවනේ 27ක්. හරි? ඒ රවුමේ ඉන්නවනේ 27ක්. රතු මල් හා සුදු මල් යන දෙකම අතින් ගත් පිරිස 9යි. එහෙනම් දෙකම ගන්න අය 9යි. එහෙනම් මෙතන 9යි. දැන් හරිනේ වැඩේ. මේ රවුමෙම මෙතන 9යිනේ තියෙන දෙකම මේක ඉන්න හිටියේ කී 48 දෙනා. දැන්නට 9ක් පුරවලා තියෙනවා. එතන මෙතෙන් එනවා 39. දැන් 48 හදෙනවනේ. 39යි 9යි 48 හරි. මේ 9 මෙහෙටත් ආයිද? මේ රවුමෙ ඉඳ හිටියේ 27 දෙනා. 27ෙන් 9ක් අඩු කරමු. 8යි 1යි 18යි. එහෙනම් මෙතෙන් එනවා 18. අන්න හරි. දැන් හරි. මෙතන 27ත් සෙට් වෙනවා මෙතන 48ත් සෙට් වෙනවා. දෙකම අය 9යි. එනම් මේ අය කුලක පුරවද්දි ඉස්සලා පුරව ගන්න ඕනි දෙකම කරන අය. දෙකම කරපු අය පුරව ගත්තාම අනෙක් ඒවා පුරව ගන්න ලේසි. දැන් අපි ප්‍රශ්න ටික ලියමු. පුරව ගන්න දැන් මේක. යටින් එකක් ඇඳ ගන්න ඕනේ ඒ 20ට අදාළව ඈ මේක 19 එක ලියා ගත්තද මුළු වන්දනාකරුවන් ගණන කීයද එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරන්න 18යි 9යි 39යි 48යි 18යි 16න් 6 එකක් තිබුණා 66 ඔක්කොම මුළු වන්දනාකරුවන් ගණන 66යි රතු නෙළුම් මල් පමණක් මෙයාල ළඟ රතු ඒවා විතරයි මෙයාලා දෙකම මෙයාලා සුදු විතරයි රතු නෙළුම් මල් පමණක් ඉන්නයි 39යි සුදු නෙළුම් මල් පමණක් ඉන්නයි 18යි 18යි හරි විස්සාද
पी के लगे अन्य पी में पी रहा हूँ एक अन्य ए बी सी डी ई सागर वाला है ना निवारण दांडो नहीं क्यू के लगे अन्य क्यू रहा हूँ ए बी मेले के लगे अन्य सीएल में हो मैं रहा हूँ मैं सीएल में हूँ एम ए बी सी डी ई ये करना A B C D E unknown that is right ek eta prashna deka tiyenawa q dash kiyana q ta aithi nathi me rawumata aithi nathi C D E F G H me wat aithi nen एना C D E F G H अनु इड बात से P चेदन क्यों चेदन है क्या ने पोदू मेकड़ाता है इधे मेडिकल A B P चेदन क्यों चेदन है एक चेदन है दी इन्ने एक चेदन है डैश करेगा चेदने के अन्य मैं मैं आठ पीटी एक तरह मायें मेक मायें C D E F G H विषय एक मेरे का विषय एक एकड़ में मेवा लिया गन ने यहाँ पीटूए देखड़ में कुल का देखा लिया गन ए डी एक का देख का तून हाथर पाहा हाय हाथ आठ इलाय का तांग के विषय एक का क्या लती है ने एक विषय देखा करा गन ने एकड़ में लिया गन एक तीन ए बी ए बी सी डी ई एफ जी एच एक कोटु देखे मैं मेरा उन देखे अन्य करा अन्य करे मैं मेरा पूरा होगा इधर से इधर दाल प्रश्न वाले उत्तर सापे बोल एरी का बिलाबन से देखे क्या नहीं टकरम सेने सुनादार करमु डायरेक्ट मेडिकल लिया कर लो ये मैंने हम आधे रात पंद्रह ओर कर मैं अरे आई बोल मैं कल लिया करना आई मैंने